පළමුවන දේව ප්‍රකාශනය නික්මයාම පොතෙන් උපුටාගත් පාඨයකි දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළසේක වහල්කමේ නිවාසයේ වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙන සමිදානන් වහන්සේ මමය මාහැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය නුඹ සඳහා නෙළු රූපයක් හෝ इहल आसे हिवात पहल पोलवे हिवात पोलवे नियाट जले हिवात एते किसीम वास्तुवकट समान द्याखो सादानु गन्न नुब एवाट नमस्कार नुकरन्न एवाट नुवंदिन्न मन्द नुबे देवी समिदानन वहां सेवन मा प्रतिवादी नुईवसन देवी केनेकुवन बैविनी मट वैरकरन पियवरुंगे पापे निसा तुन्वन සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි. නුඹ දෙවි සමිදානන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිත නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිත කරන්නේද ඔහුට මම දඬුවම් කරමි. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න දවස් 6ක් තුල නුඹ වෙහෙසවි නුඹේ සියලු වැඩ කළ යුතුය. එහෙත් 7 වන දවස නුඹේ දෙවි සමිදානන් වහන්සේට කැප වූ සබතය. එදින නුඹවත් නුඹේ පුතුවත් දුවවත් නුඹේ සේවකයාවත් සේවිකාවවත් නුඹේ සතෙකුවත් නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකුවත් කිසි වැඩක් නොකල යුතුය. මන්ද සමිදානන් වහන්සේ වන මම දින 6ක් තුල අහස හා පොළවද සමුද්‍රයද ඒවායේ ඇති සියල්ලද සාදා සත්වන දවස නිවාඩු ගත්ෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විසුද්ධ කළසේක. නුඹේ පියාටද මවටද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නේය. මිනි නොමරව, කාම මිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, නුඹේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව, නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇලුම් නොකරව, තවද නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටලුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇලුම් නොකරව. දේව වචනය මෙසේය. සමිදුනි සදාතන ජීවිතේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. සමිදුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්තය ජීවිතය පණගන්වන්නේ. සමිදුන්ගේ නීතිය සත්‍යවාදීය අනුවණයන්ට නුවණ දෙන්නේ. සමිදුන්ගේ අනපනත් සාධාරණය සිතට සතුස වඩන්නේ. සමිදුන්ගේ අනසක පැහැදිලිය දිනෙතට එළිය දෙන්නේ. සමිදුනි සදාතන ජීවිතේ වචන ඇත්තේ ඔබ වහන්සේ
වෙතය සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මලය එය සදහටම පවතින්නේ සමිඳුන්ගේ විනිශ්චය යුක්ති සහගතය මුළුමනින් දැහැමිවේම රණට වඩා පෙරු රණට වඩා එය මනහරය පැනියට වඩා මී පැනියට වඩා එය සුමිහිරිය සමිඳුනි සදාතන ජීවිතයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පාවුලතුමා විසින් කොරින්තිවරුන්ට නිරනද පළමු හසුනෙන් උපුටාගත් පාඨයකි ජුදෙව්වරු හාස්කම් ඉල්ලති ග්‍රීක්වරු ප්‍රඥාව සොයති එහෙත් අපි කුර්සී එනගසුරු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු මෙය ජුදෙව්වරුන්ට පැකිලීමකි විජාතීන්ට ප්‍රලාපයකි එහෙත් කැඳවීමලත් ජුදෙව්වරුන්ටත් ග්‍රීකවරුන්ටත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ ප්‍රලාපයකයි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි දුබලකමයයි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි දේව වචනය මෙසේය ශුද්ධවර ජොහන් තුමාගේ සුවිශේෂින් උපුටාගත් පාඨයකි ජුදේ වරුන්ගේ පාස්කු මංගල්‍ය ආසන්නව තිබුණු බැවින් ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළසේක එවිට දේව මාලිගාවේ ගව බැටළු හා පරවි වෙළෙන්දන්ද මුදල් මාරු කරන්නන්ද ගනුදෙනුවෙහි යෙදී හිඳුණු උන් වහන්සේ දැක ලනු වලින් කසයක් සාදාගෙන ගවයන් සහ බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පළවා කර මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරලා දැමූසේක. ඉන්පසු උන් වහන්සේ පරවි වෙළඳුන් අමතා මේවා අහකට ගෙන යන්න. මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳපළක් නොකරන්නැයි වදාළසේක. ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගෙන් මම දැවෙමි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය. එකල ජුදෙව්වරු ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නේදයි ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් මේ දේව මාලිගාව කඩා දමන්න. දෙදිනකින් එය මම ගොඩ නගන්නෙමි වදාළසේක. එවිට ජුදෙව්වරු කතා කොට මේ දේව මාලිගාව ගොඩ නගන්නට 46 වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩ නගන්නෙහිදැයි ඇසූහ. එහෙත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති දේව මාලිගාව ගැනය. උන්වහන්සේ මරණින් නැකිටවනු ලැබූ පසු ශ්‍රාවකයෝ උන්වහන්සේ මේ දේ කී බව සිහිකොට සුද්ද ලියබිල්ලද උන්වහන්සේගේ වචනයද විශ්වාස කළහ. ගැලවීමදායක සුභාරංචිය නම් මිසේය. අදේ වචන තුළ පළවෙනි කියවීම පටන් ගන්නෙම නුඹලා සඳහා කිසිදු නෙළූ පිළිමයක් තබා නොගන්න. උපරලා දක්වමින් කියනවා බලන්න දේ වචනයට පිටින් යමින් කතෝලික ජනතාව මහා පාපයක් කරන්නේ. ප්‍රේමන්තෙන්නේ මේ අය මේ වචනේ වචනාර්ථය අරගන්න උත්සාහ කරලා තිබුණට ඒ වචනය ඓතිහාසික සන්දර්භය තුළ හරියට තේරුම් අරගෙන නැහැ. දැන් නික්මයන් පොත ලියවෙන්නේ සීවස් ගණනාවකට කලින්. එතකොට ඒකේ හරි තේරුම ගන්න නම් ඒකේ ඓතිහාසික සන්දර්භය තුළ තේරුම් ගත යුතුම වෙනවා. ඔව් වචනේ කියනවා පිළිම හදන්න එපා. හැබැයි උන්වහන්සේ ඇයි එහෙම කිව්වේ? ඒක දැනුවත් වෙන්න.
ප්‍රමතිනි එවකට ඉස්රායිල් ජනතාවත් එක්ක ජීවත් වෙච්ච අනිත් ජාතීන් අන්‍ය දෙවිවරුන්ගේ පිළිමහඳන් ඒවට වන්දනාමාන කළා ඉස්රායිල් ජනතාවත් මේ ජාතීන් කරපු දේවල් දැකපු නිසා ඒගොල්ලෝ පිළිමහඳන් ගත්තොත් සමහර කලාට ඒවට යොමු වීමේ අන්‍ය දේව වන්දනාවට යොමු වීමේ අවධානමක් තිබුණා ඒ නිසා මේ නූගත් ජනතාවව ඒ පාපයෙන් ආරක්ෂා කරන්න ඕන නිසා උන්වහන්සේ වැඩි හොඳට කිව්වා ඔගොල්ලෝ පිළිම හදන්න මෙපා තාත්තකලි මේ වගේ දෙයක් අර අන්‍ය දේව වන්දනාව කියන පාපයෙන් ආරක්ෂා කරගන්න නිසා වැඩි හොඳට ඒ කාලේ කිව්වා පිළිම හදන්න මෙපා කියලා හැබැයි පසු කාලිනව දේව තාත්තම ප්‍රතිමා හදන්න කිව්වා ඉස්රායිල් ජනතාව පාළු කර යද්දී සර්පය දෂ්ට කරනවා මොසෙස්ට මොනවද කියන්නේ ලෝකෙද සර්පෙක්ගේ ප්‍රතිමාවක් හදන්න කියනවා ඒ දැස බැලුවම සුවපත් වෙනවා කියලාත් කියනවා දෂ්ට කරන ලබු කට්ටිය සයිර පස්සේ සලමොන් දේවමාලිගාව හදද්දී සලමොන්ට ප්‍රතිමා හදන හැටි දිගපළලත් එක්කම කියලා දෙනවා මෙච්චර උසට මෙච්චර පළලට මෙච්චර ගාන කෙරුබුරු හදන්න කියනවා උන්වහන්සේ හදන්න කියනවා එහෙනම් දැනුවත් වෙන්න උන්වහන්සේට ප්‍රතිමා එක ප්‍රශ්නයක් තිබුණේ නැහැ ප්‍රශ්නේ තිබුණේ ප්‍රතිමා හදාගෙන දෙවියන්ගින් ඈතට යාම පිළිබඳ ප්‍රශ්නයක් අන්‍ය දේව වන්දනාවට යොමු වීම සම්බන්ධ ප්‍රශ්නයක් අද වචනේ පැහැදිලි එක කියනවා උන්වහන්සේ කියනවා පිළිමා හදන්න එපා හැබැයි ඊට පස්සේ මොකද්ද කියන්නේ ඔබේ දෙවියන් වහන්සේ ප්‍රතිවාදී නොයවසන දෙවි කෙනෙක් ප්‍රතිවාදීන්ට යොමු වෙන්න එපා අන්‍ය දේවරුන්ට ඔයාලා ලඟ වෙන්න එපා ප්‍රතිමා හදාගෙන ඒකට යොමු වෙන්න එපා ඒක වැරදි පැහැදිලි ඒක වැරදි ඒ නිසා ප්‍රේමවන්තෙනි මේ ප්‍රතිමා සම්බන්ධ මේ වැරදි මතයක් ඔළුවේ තියාගෙන ඔබ ක්‍රියා කරන්න එපා පැහැදිලිද ඔබ නිකන් හිතන්න කතෝලික ජනතාව ප්‍රතිමා හරහා දෙවියන්ගෙන් ඈතට යනවද නැත්නම් දෙවියන්ට වඩා ලඟ වෙන්න තල්ලුවක් ගන්නවද සරලව හිතන්න ඔබට ගෙදර සුරුවන් කූඩුවේ ජේසුස් වහන්සේගේ මූණ දිහා බලන් ඔරසං කියන්නද ලේසි නැත්නම් සුදු පිටියක් දිහා බලන් ඔරසං කියන්නද ලේසි පැහැදිලිවම ප්‍රතිමාවේ ජේසුස් වහන්සේගේ මූණ දිහා බලන් ඔරසං කියන්න ලේසි එහෙනම් මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ දෙවියන් වෙත ලඟ වෙන්න එක උදව්වක් වෙලා එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ගෙදර ලස්සන සුරුවන් කූඩුවක් තියාගන්න ලස්සන සුරුවමක් තියාගන්න ඒකත් එක්ක දෙවියන්ට ලඟ වෙන්න උදව්වක් ලබා ගන්න පිළක් අය අහනවා ෆාදර් ඒ සුරුවන් කූඩුව ගාව මෙම ඔළුව නෙමුවට කමන්නේ නැද්ද මං කියනවා ඔයා සුරුවන් කූඩුව ඉස්සලහා මේ වලක් හරලා ඔළුව බං හිටිය ප්‍රශ්නයක් නැහැ මොකද්ද ප්‍රශ්නේ දැන් මේ ඔළුව නමනවා කියන වන්දනා කරනවා නෙමෙයිනේ ඉතින් අපි අම්මට ඔළුව නමන්නේ අම්මා දෙවියන් වහන්සේ නෙමෙයි වන්දනා කරන්නේ නෑනේ ගෞරවයට ප්‍රතිමාවට අපි ගෞරව කරන්නේ ඇයි ගෞරව කරන්නේ ඇයි ගෞරව කරන්නේ ඒක මැටි තමයි ඒත් ගෞරව කරන්නේ ඇයි මගේ දෙවියන්ගේ හැඩේටයි මේ මැටි ටික හදලා තියෙන්නේ මගේ දෙවියන්ව සිහි ගන්වනවා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ප්‍රේමවන්තේනි ලස්සන සුරුමක් ගෙදර තියාගන්න සහ ඒකෙන් දෙවියන් වෙත ලඟ වෙන්න උදව්වක් ලබා ගන්න ඔබ කවදාක්වත් දේව වචනෙට පිටුපා යාමක් කරන්නේ නැහැ ඔබ කවදාක්වත් පාපික හවුල්කාරයෙක් වෙන්නේ නැහැ ඔබ දෙවියන් වෙත ලඟ වෙන්න උදව්වක් ලබා ගන්නවා පමණයි